ආයුබෝවන් යාළුවනේ, අද මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ළඟෙන නත්තලට පොඩි ගිව්අවේ එකක් දෙන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඇත්තටම කරන්න තියෙන පුංචි දෙයක්, මගේ වීඩියෝ එක පුරාම තියෙනවා සීක්‍රට් කියලා වචනය. ඒක කී සැරයක් පෙන්වනවද කියලා මගේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදියට සඳහන් කරන එකයි කරන්න තියෙන්නේ. හැබැයි අනිවාර්ය කොන්දේසි දෙකක් තියෙනවා. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. ඒ වගේම බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරලා තියෙන්න ඕන. ඉතින් ලබන දෙසැම්බර් 24 වෙනිදා රෑ 12ට තරඟය අවසන් වෙනවා. ඒ වගේම 25 අපි ඔයගොල්ලන්ට කියනවා කවුද දිනුව කියලා. රුපියල් 5000ක gift voucher එකක් දිනා ගන්න මේ අවස්ථාව. ඉතින් අමාරු දෙයක් නෙමෙයිනි. try කරලා බලන්න. බලමු වීඩියෝ එක. අද අපේ වීඩියෝ එකෙන් කරලා පෙන්නන්නේ මැටර්නිටි ඩ්‍රෙස් එකක් කරගන්න ආකාරය. මේක ප්ලස් සයිස් කෙනෙකුට ගැළපෙන විදිහේ මෙෂර්මන්ට් එකක් තමයි අපි යොදාගන්නේ. වගේම ඒ වගේ ගැළපෙන විදිහේ ඩිසයින් එකක්. ඉතින් මේක ඇත්තටම ෆ්‍රොක් එකක් විදිහට වුණත් අඳින්න පුළුවන්. ඒ වගේම කුර්තා ටොප් එකක් විදිහට වුණත් ගැළපෙන ඩිසයින් එකක්. අපි බලමු කොහොමද මේකේ කර මේ විදිහට තමයි රවුමට ඇරගෙන පහළට වී හැඩයකට අපි ඇඳ ගන්නවා. ඒ වගේම අත්කට ටිකක් ලොකුවට ඇඳගෙන කර වටා එන පේෂින් එක අපි ඉදිරිපසට තමයි මේක යොදාගන්නේ. ඒ වගේම පපුවෙන් පහළට බඩ හරියේදී රැලි කීපයක් අපි යොදා ගන්නවා. ඒ වගේම ටිකක් ලොකුවට උකුල වැඩිපුර හිටින විදිහට අපි ඇඳගෙන ඒ වගේම උසට හැඩ කරලා, ඒ කියන්නේ කර්ව් හැඩයකට ඇරගෙන දෙපැත්තෙන් ඕපන් එකක් තියනවා පහළට වෙන්න. ඊළඟට අත වැලමිට දක්වා මේ විදිහට ඇරගෙන පහලින් කොටස් දෙකක් මැදින් ඕපන් වෙන විදිහට අපි යොදා ගන්නවා. ඒ කියන්නේ 3/4 වගේ අතක් තමයි එන්නේ. ඒ කියන්නේ සිරුර වැහෙන විදිහට ඇඳුම අඳින්න කැමති අයට මේක ගොඩක් ගැළපෙනවා. අපි බලමු මොනවද මෙෂර්මන්ට් කියලා. උරහිස ඉදිරිපස අඟල් 15යි. උරහිස පහළ 14 මාරක් විදිහට එන්නේ. ඒ වගේම පිටුපස උරහිස 16ක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම පපු වටමින්ම 42 මාරක් වගේ ගන්න පුළුවන්. ඒ වගේම ඉන මිම්ම 38ක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ සාය අඳින ඉන 45ක් විදිහට, ඒ වගේම හිප් එක 47ක් විදිහට. ඒ කියන්නේ බඩ තියෙන කෙනෙකුට, ඒ කියන්නේ බඩින් ඉන්න කෙනෙකුට වැඩියෙන්ම ගැළපෙන විදිහේ ඩ්‍රෙස් එකක්. මේකේ උරහිස සිට පපුව දක්වා 12ක් වෙනවා අඟල්. ඒ වගේම පපුවෙන් පහළට 15ක් වෙනවා. ඒ පපුවෙන් පහළට මිම්මේ සිට තමයි ඉදිරිපස රැලි යොදාගන්නේ. ඉන දක්වා, ඒ කියන්නේ උරහිසේ සිට ඉන දක්වා 20ක්, ඒ වගේම උරහිසේ සිට හිප් එක දක්වා 25ක්, ඒ වගේම බ්ලවුස් එකේ උස 39ක් වෙනවා. මේකේ අපි බලමු අත කොහොමද එන්නේ කියලා. අත වැලමිට දක්වා අපි මේ විදිහට සාමාන්‍ය අතක් විදිහට අරගෙන මේ වගේ මැදින් ඕපන් වෙන කොටස් දෙකක් අපි යොදා ගන්නවා. බලන්න අත වටමින්ම 20ක් විතර, ඒ කියන්නේ ටිකක් ලොකු අතකට මේ මෙෂර්මන්ට් එක ගැළපෙනවා. ඒ වගේම උස 17ක්, ඒ වගේම අත්කට 15ක් විතර අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ කර අපි ගොඩක් ඩීප් කරන්නේ 8 මාරක්, කියන්නේ සාමාන්‍ය කෙනෙකුට ගැළපෙන විදිහේ කර ප්‍රමාණයක්. මේ මෙෂර්මන්ට් එක ඔයාට ගැළපෙනවා නම් ඔයා මේ මෙෂර්මන්ට් එකටම මේ බ්ලවුස් එක නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ මෙෂර්මන්ට් එකට ගැළපෙන විදිහට මේක නිර්මාණය කරගන්න. මුලින්ම අපි රෙද්ද දෙකට නමලා ගන්න. සාමාන්‍යයෙන් මම මේකට මීටර 2ක් විතර ඇරන් තියනවා. රෙද්ද එච්චරම යන්නෙත් නැහැ. 1/3 කාලක් විතර ඇති මේ බ්ලවුස් එකට 60 පළල රෙද්ද. මුලින්ම අඟල් භාගයක් තියලා මම 34 රේඛාවක් ඇඳගෙන උරහිස 15 දෙකට බෙදලා ලකුණු කරලා, ඊට පහලින් අඟලක් පහලින් නැවත ලකුණු කරලා මේ විදිහට හැඩ කරලා උරහිස ඇඳ ගන්නවා. ඇත්තට මම මේ අඳින්නේ පිටුපස
කියන්නේ බ්ලවුස් එකේ පිටුපස කොටස. ඒ නිසා 16 අපි මුලින්ම හදා ගන්නවා. 16 දෙකට බෙදලා අඟල් 8ක් ඊළඟට අඟල් එකහමාරක් තියලා කර පළල විදිහට අඟල් 3ක් අරගෙන අපි කර මුලින්ම ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි ලකුණු කර ගන්නවා උරහිසේ සිට පපුව දක්වා අඟල් 12ත් ඊළඟට උරහිසේ සිට පපුවෙන් 15ට අඟල් 15ත් ඊළඟට උරහිසේ සිට ඉන දක්වා අඟල් 20ත් ඊළඟට උරහිසේ සිට උකුල දක්වා අඟල් 25ත් ඊළඟට හැට්ටේ උස අඟල් 39ත් අපි ඇඳ ගන්න ඕනේ. 37 විදිහට මම ලකුණු කරා පිටුපස නිසා. බලන්න නැවත පපු අටමින්ම එන ස්ථානය තමයි මම මේ ලකුණු කරේ අඟල් 12 විදිහට. ඒ කියන්නේ අපි පපු අටමින්ම 42හමාර බෙදනවා 4ෙන්. ඒ කියන්නේ 10හමාර විදිහට ගත්තොත් ඒ කියන්නේ 42 4ෙන් බෙදුවාම 10හමාරයි. ඊට පස්සේ මම අඟලක් වැඩිපුර මාක් කර ගන්නවා. ඒ කියන්නේ 11හමාර විදිහට. ඊළඟට 38 බෙදනවා ඉනමින්ම 4ෙන්. ඒ කියන්නේ 9හමාරයි. 9හමාරට අඟලක් තියෙනවා 10හමාර විදිහට. අඟල් 15 එන දුරෙන් ඊළඟට 20 එන දුරෙන් මම ලකුණු කර ගන්නවා. බලන්න හතලිස් පහ බෙදුහාම 11යි කාලයි, 4ෙන් බෙදුහාම 11යි කාලට මම අඟලක් එකතු කරනවා 12යි කාල විදිහට. ඒ උරහිසේ සිට 20 එන තැන, දැන් මම 25 එන තැන, ඒ කියන්නේ උකුල එන තැන 47, ඒ කියන්නේ 48 විදිහට අරගෙන, ඒ කියන්නේ 48 4ෙන් බෙදුවාම 12යි, ඊට පස්සේ අඟලක් එකතු කරලා 13 විදිහට මම ලකුණු කරගන්නවා. ඒ 13ට අඟලක් එකතු කරලා මම 15මින්ම ලකුණු කරගන්නවා. පිටුපසමින්ම මම ගත්තේ 37ක් විදිහට උස. එතකොට 14ක් තමයි පළල ගත්තේ මම. එතකොට මට දැන් පුළුවන් මේ අංශය මේ විදිහට අඳින්න. මම මේ විදිහට අංශය ඇඳලා බලන්න ඊළඟට මොනවද කරන්න කියලා. දැන් මේ පිටුපස තමයි මම නිර්මාණය කරන්නේ. මම 39 මුස ගත්තේ නැහැ, 37ක් ගත්තා. ඇත්තටම මේකේ බබෙක් හම්බෙන්න ඉන කෙනෙක්ට අපි කරන හින්දා එයාගේ බඩ පපුව නැත්තම් ඉදිරිපස ටිකක් උසට ගන්න ඕන පිටුපසට වඩා. දැන් මම උරහිස 16 දෙකට බෙදලා, ඒ කියන්නේ 8ට අඟල් භාගයක් එකතු කරලා තමයි මේ රේඛාව අඳින්නේ. පපුවට උඩින් වටමින් මෙන. එතකොට ඒ රේඛාවට තමයි අත්කට අපි සම්බන්ධ කරලා නිර්මාණය කරන්නේ. මම මේ විදිහට 16ම 15නොත් දෙකට බෙදලා ලකුණු කරලා, ඒ කියන්නේ 8 එන ස්ථානය යා කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඒ ඔස්සේ මට පුළුවන් අත්කට අඳින්න. අත්කට 20 දෙකට බෙදලා 10 තමයි මම මේ ලකුණු කරන්නේ. දැන් ඔයාලා දන්නවා අත්කට ලකුණු කරගන්න විදිහ. අපිට පුළුවන් මේ වගේ අත්කට අඳින්න. දැන් බලන්න බ්ලවුස් එකේ ගොඩක් පිටුපස නිර්මාණය කරලා ඉවරයි. අපිට පහලින් පොඩ්ඩක් හැඩ කරන්න පුළුවන්. අඟල් එකහමාරක් 1/3 කාලක් විතර උඩට මේ විදිහට ලකුණු කරලා අපිට හැඩ කරගන්න පුළුවන් පහල වාටිය. අපි රවුමට
හිටින විදිහට කර්ව ආකාරයෙන් ගන්න නිසා. ඉතින් දැන් මම පිටිපස්සේ ඇඳලා ඉවරයි. දැන් මට තියෙන්නේ ඕපන් එක ලකුණු කරන්න. ඕපන් එක අඟල් 12ක් මම ලකුණු කරගන්නවා පහළ සිට. අංශයේ රේඛාවෙන් එහෙම ලකුණු කරලා ඉවරලා මට පුළුවන් මැහුම් වාසි තියලා. ඒ කියන්නේ පහළින් මම අඟල් භාගයක් තියනවා තියලා අංශයෙන් මම අඟලක් මැහුම් වාසි තියනවා. ඇත්තටම බඩින් ඉන්න කෙනෙක්ගේ බඩ ලොකු වෙනවා. ඒ හින්දා අපි ඉඩ වැඩිපුර මේ විදිහට තියලා තමයි මේක අඳින්නේ. දැන් මම අංශයෙන් අඟලක් විතර තියනවා. ඒ වගේම කර අඟල් භාගයක්, උරහිස අඟල් භාගයක්, අත්කට අඟල් භාගයක් හිටින විදිහට මැහුම් වාසි තියලා කපා ගන්නවා. ඉතින් අපි මේක පිටුපස මුලින්ම කපන එකේ හේතුවක් තිබුණා. දැන් අපි බලමු ඒ හේතුව මොකක්ද කියලා. දැන් බලන්න මම ඉදිරිපස නිර්මාණය කරන්න සූදානම් වෙන්නේ. ඉදිරිපස නිර්මාණය කරන්න ඔයාලා ඩිසයින් එක දැක්කා. ඩිසයින් එකේ පපුවෙන් පහලට රැලි එනවා ඉස්සරහට. ඒ කොටස තමයි අපිට ගන්න. මේ විදිහට මම අඟල් 3 හමාරක් විතර ඉදිරියට වැඩිපුර තියලා තියෙනවා. මේ ප්‍රමාණය ඕගොල්ලන්ට ඕන නම් මීට වැඩිපුර උනත් ගන්න පුළුවන්. රැලි වැඩිපුර එන විදිහට, ඒ කියන්නේ බොක්ස් ප්ලීට් වගේ තියෙනවා නම් ඕගොල්ලන්ට අඟල් 8ක් 10ක් උනත් ගන්න පුළුවන් ඉදිරියට. ඉතින් ඒ වුණාට එතකොට පළලත් වැඩි වෙනවා කියන එක සැලකිලිමත් වෙන්න ඕනේ. බලන්න මම මේකේ පහළ 39ට ගත්තා. ඒ වගේම ඉදිරිපස 3 හමාරක් වැඩිපුර ගත්තා. පිටුපසට වැඩිය නැම්මට තමයි මේ දෙකම තියලා කපලා තියෙන්නේ. බලන්න මම මෙෂර්මන්ට් ඒ මෙෂර්මන්ට්ම පිටිපසට ගත්ත මෙෂර්මන්ට් 90 ලකුණු කරලා තියෙනවා. මේ ඉදිරිපසට පේෂින් එක එන කොටස තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. 12ත් නැත්නම් 16 විදිහට මම අරන් තියෙනවා ඉදිරිපස, නැත්නම් 15 රේඛාවට අපිට මේ විදිහට ලකුණු කරලා කපා ගන්න පුළුවන්. දැන් පිටුපස එන නැම්ම එන ප්‍රමාණය තමයි ඉදිරිපස මම මේ විදිහට රේඛාවක් ඇඳගන්නේ. ඊට පස්සේ මම 3 හමාරක් වැඩිපුර රෙදි කොටසක් පහළට ඇරන් තියෙනවා. ඒ උඩට එන ප්‍රමාණය තමයි මම මේ පෙන්වන්නේ. කර ලකුණු කරගෙන බලන්න මම මොනවද කරන්නේ කියලා. 8 හමාරක් මම කර උස විදිහට ඇරගෙන තියෙනවා. ඊට පස්සේ මම පිටුපසම ඇඳගත්තා. ඇඳගෙන අපිට පුළුවන් වාටිය මේ විදිහට තමයි පොඩ්ඩක් බලන්න. අඟල් ඒ කියන්නේ 37 ගත්තේ. දැන් මම 39 ගත්තා ඉස්සරහට. ඒ කියන්නේ අඟල් දෙකක් වැඩිපුර අරන් තියෙනවා ඉදිරියට. මේක අඟලක් උනත් ඔයගලන්ට ගන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් නම්. මේ බඩින් ඉන්න කෙනෙකුට අපි කරන නිසා චුට්ටක් මේ විදිහට දික් කරලා ගත්තේ. බඩ ඉස්සෙනකොට රෙද්ද ඉදිරිපසින් කොට වෙනව ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ තත්ත්වය නැති කරන්න තමයි මම මේ විදිහට වැඩිපුර පහළට උස වෙන විදිහට අරගෙන තියෙන්නේ. බලන්න දැන් මම පිටුපස අපි කපාගත්ත විදිහටම අංශය උරහිස අත්කට තියලා කපා ගන්නවා. දැන් ඊළඟට බලමු අපි මොනවද කරන්නේ කියලා. දැන් මම ඉදිරිපස කර මේ විදිහට නිර්මාණය කරන්නයි සූදානම් වෙන්නේ. අඟල් 5ක් පහළට මම ලකුණු කරලා මේ විදිහට රවුමට ඇඳ ගන්නවා කර. ඊට පස්සේ පුළුවන් අපිට V shape එක ඇඳ ගන්න. මේ විදිහට ඇඳගෙන ඊට පස්සේ පුළුවන් අපිට ඒ කොටස මේ විදිහට කපලා අයින් කරන්න.
ඔයාලට තේරෙනවා මේ කපන්නේ රැලි එන කොටස. ඒ වගේම මෙතෙන්ට මුට්ටුවක් එනවා. මුට්ටුවක් ඇවිල්ලා කර තමයි ඊළඟට අපි කපාගන්නේ. අපිට මේකට ස්ටිප් යොදලා පියුෂින් එකක් අරගෙන මේක ඉස්සරහට වෙන පාටකින් උනත් යොදා ගන්න පුළුවන් කුර්තා ටොප් වලින ආකාරයට. දැන් බලන්න මම අතේ පොඩි වෙනසක් කරන උරහිසේ සිට අඟල් 4ක් 5ට ලකුණු කරලා අඟල් භාගයක් ඇතුළට නැවත ලකුණු කරගන්නවා. ඊට පස්සේ පුළුවන් මේ විදිහට අත්කට ටිකක් වැඩිපුර කැපෙන විදිහට ලකුණු කරන්න. එහෙම වුණාම අත්කට අඟල් 10ට වැඩි වෙනවා. ඒ වැඩි වෙන ප්‍රමාණය තමයි මම මෙතන අඩු කරලා පෙන්නන්නේ. ඔයාලා දන්නවා බ්ලවුස් වල ගොඩක් ඕගොල්ලන්ට ඇති වෙන ගැටලුවක් තමයි අත්කටේ කිහිල්ල ළඟින් රැල්ලක් එන එක. ඒ රැල්ල නැති කරන එක තමයි මේකේ තියෙන ප්‍රධාන අරමුණ. මේ වගේ කොටසක් කපලා අපි අයින් කරන්නේ අන්නේ හින්දා. ඉතින් ඒක තමයි මෙතන අපි ඉගෙන ගන්න ඕන දේ. ඒ රැල්ල අයින් කරන්න, ඒ කියන්නේ ඇත්තටම මම ඔයාලට කිව්වා අත්කට 20යි 20 දෙකට බෙදලා 10 10 එන්න ඕන කියලා. ඉතින් ඇත්තටම අර ඉදිරිපස ටිකක් ඇතුළට වෙන්න කැපුවාම වෙන්නේ ඒ අත්කටේ 10 ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ වැඩි වෙන ප්‍රමාණය තමයි ඉස්සරහට රැල්ලක් විදිහට කිහිල ළඟින් එන්නේ. ඒ කිහිල ළඟින් එන රැල්ල නැති කරන්න තමයි අපි පොඩ්ඩක් මේ විදිහට හැඩ කරලා ගන්නෙ. දැන් බලන්න මම ඉදිරිපසට ඕගොල්ලන්ට කිව්වා ස්ටිප් යොදලා පේෂින් එක ඉස්සරහට හිටින විදිහට හදා ගන්නවා කියලා. මම ඒ කොටස තමයි දැන් මේ නිර්මාණය කරන්නේ. නැම්මට aran තියෙන්නේ. මෙතන මෝට්ටුවක් එනවා. ඒ මෝට්ටුව වැහෙන්න ඉදිරිපසට අපි යොදා ගන්න පේෂින් එක තමයි මම මේ කපන්නේ. මේකට ස්ටිප් අලවලා අපි ලස්සනට හදාගමු. ඔයාලා කැමති නම් වෙන පාටක් යොදා ගන්න. දැන් මේ ඔයාලට පේනවා නැම්ම හිටින්න ස්ථානය, ඒ කියන්නේ ඉදිරියට රැලි එන කොටස වෙනම තියෙනවා. ඒ ළඟට තමයි පොඩ්ඩක් අඟලක් විතර පහළට හිටින විදිහට අපිට පුළුවන් මේක වැඩිපුර කපලා අරගෙන මේ විදිහට ඇඳගෙන දෙපැත්තම එකම ආකාරයෙන් එන විදිහට මේ විදිහට කපා ගන්න. අපි බලමු ඒක නැවත ඇඳුමට තියලා කොහොමද එන්නේ කියලා. මාගෙන යද්දි දැන් මේ පිටුපස කර පේෂින් එක තමයි මම කපා ගන්නේ. මේකටත් ස්ටිප් යොදලා ඕලොක් කරලා ගත්තාම ලස්සනයි. ඔයාලට මෙහෙම එකපාරම කපා ගන්න අමාරු නම් මේ ටේප් එක තියලා අඟල් දෙක දෙක වගේ තියලා ඉඩ තියලා හදා ගන්න පුළුවන්. දැන් බලන්න මම මේ අත නිර්මාණය කරගන්න විදිහ කොටස් දෙකක් පහලට ඔයාලට කිව්වා වැලමිට දක්වා එන කොටසයි පහලට එන කොටස් දෙකයි තමයි මම මේ එකට තියලා තියෙන්නේ. දැන් අතේ උස 17ක් එන්නේ. 17 මම මේ ඒ කොටස් දෙකට වෙන් කරගන්නවා. ඒ කියන්නේ වැලමිට දක්වා උසක් එන්නේ අතක 12ක් අඟල්. ඒ 12 තමයි මුලින් මම ලකුණු කරන්නේ. නැම්මට කොටස් දෙකක් තියලා 5ක් ලකුණු කරගන්නවා. 5ක් ලකුණු කරගෙන ඒ පහේ රේඛාවට තමයි කොණෙන් මම මේ විදිහට අඟල් 20 දෙකට බෙදලා, ඒ කියන්නේ 10 මම මේ ලකුණු කරන්නේ. 20 දෙකට බෙදුවාම 10යි. ඒ 10 මැද 5 ලකුණු කරගන්නවා. ඒ වගේම ඒ පහේ කොටසේ ඉදිරිපස අඟල් භාගයක් ඉහළට ලකුණු කරලා ඊට පස්සේ දෙවැනි කොටසේ අඟල් භාගයක් පහළට ලකුණු කරලා. උගලෝ දන්නවා දැන් අපි කීපයක් කරලා තියෙනවා. ඉතින් ගැටලුවක් වෙන එකක් නැහැ.
අත පහළ මම මෙෂර්මන්ට් එක ලකුණු කරගන්නවා. 14 දෙකට බෙදලා අඟල් 7 විදිහට මැහුම් වාසි අඟල් භාගයක් තියලා තමයි ගන්න. ඒ කියන්නේ 12 මාරක් මේ රෙද්දේ උස ඇරන් තියෙනවා. මම මේ විදිහට අංශය අතේ ඇඳ ගන්නවා. දැන් බලන්න මම මෙතන කොටස් 4ක් තියෙනවා. මේ කොටස එන්නේ මූට්ටුවකට අපි ඒ නිසා අඟල් භාගයක් පන්නලා තමයි මම ඇරන් තියෙන්නේ. බලන්න 17 වෙන්න උස ගන්නවා. ඒ කියන්නේ 12 සිට අඟල් භාගයක් මම මෙතන තියන්නේ මෑම් වාසි සඳහා. ඊට පස්සේ 17යි අඟල් භාගයක් තියෙනවා නැවත වාටියට අතේ. ඊට පස්සේ 15ක් විදිහට හැඩ කරලා ගන්නවා දෙකට බෙදලා. ඔයාලට තේරෙනවා දැන් අඟල් භාගයක් මම වාටිය තිබ්බා, මැහුම් වාසි අංශයෙන් තියෙනවා අඟලක්. ඊට පස්සේ අත්කට අඟල් භාගයක් හිටින විදිහට අපි අත කපලා මේ විදිහට සූදානම් කරගන්නවා. දැන් කට් මාක් එකක් දැම්මා අතේ මුදුනට. මේ බලන්න අපි කපාගත්ත පේසින් කොටසට පියුසින් යොදලා අපි අයන් කරගන්නවා. මේක නමලා අයන් කරගන්න ඕන වටේට. එතකොට ලස්සනට අපිට මහ ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය. කියන්නේ නම ඉන්නවම නැහැ. පස්සේ අපිට දෙපැත්තෙම එකම විදිහට නමලා ලස්සනට හදා ගන්න පුළුවන් මේ පිටුපස. පිටුපස් පේසින් එකත් අපි පියුසින් යොදාගෙන හොඳට අයන් කර ගන්නවා. දැන් මම මේ පිටුපස ඔලොක් කර ගන්න හදන්නේ. මොකද අපි ඉදිරිපස නිර්මාණය කරන්න කලින් උරහිස තමයි අල්ලන්න ඕන. උරහිසට දෙපැත්තම පේසින් යොදා ගන්න ඕන අල්ලන්න කලින්. ඇත්තටම විස්කෝස් රෙද්දක් මේක. ඉතින් ඔයාලට ගැළපෙන, කියන්නේ ඔයාලා කැමති මෙටීරියල් එකක් යොදා ගන්න පුළුවන්. දැන් මම බ්ලවුස් එක මහන්න සූදානම් වෙන්නේ. ඉදිරිපස විවරය තමයි මම මුලින්ම මේ විදිහට මහගන්නේ. කියන්නේ මැදින් එන විවරය. ඒක මහගෙන මෙතෙන්ට කට් මාක් එකක් යොදා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි කර තමයි මේ මහන්නේ. කර ඉතින් රෙද්දේ උඩට කන පිට මැදට හොඳ පිටවල් තියලා, ඒ කියන්නේ පේෂින් එක යටට හිටින විදියට තියාගෙන මම මහ ගන්නවා කරේ වී ෂේප් එක. ඉදිරිපස මෝටුව වැහෙන විදිහට තමයි අපි මේ පේෂින් එක අල්ලගන්නේ. හොඳ පිට තමයි උඩට හිටින විදිහට ගන්න. අපි කන පිට පැත්තට තමයි, ඒක තමයි මෙතන තියෙන සීක්‍රට්ම තැන. ඒ කියන්නේ අපි මේ කර මහද්දී පේෂන් එක ඉස්සරහට ගන්න නිසා. දැන් මම පේෂන් එක ගත්තා ඉස්සරහට. මේ විදිහට අපිට තියලා නමලා අයින් කරගන්න පුළුවන් කට් මාක් යොදලා. දැක්කනේ
මම ඒ කරපු විදිහ දැන් ඉස්සරහට මේ විදිහට ලස්සනට තියාගෙන මම පහලින් රැලි කරගත්තා. ඉස්සරහට අපි ගත්ත කොටස ඇත්තටම ඉදිරිපස 12 කියන්නේ පපුව දක්වා උස. පපුවෙන් පහලට උස තමයි 16 කියන්නේ. ඉන උස නෙමෙයි, ඉන උස 20. එතකොට පපුවෙන් පහල එන උස ස්ථානය තමයි අපි මේ රැලි කරගන්නේ මැද. රැලි කරගෙන ඊට පස්සේ අපි මේ විදිහට පේෂින් එක ලස්සන්ට නමලා අයන් කරගෙන මැදට හරියට සෙන්ටර් කරලා හිටින විදිහට තමයි මහ ගන්න ඕන. ඊට පස්සේ අපි උරහිස් දෙක අල්ලනවා. උරහිස් දෙක අල්ලගෙන එහෙමම බලන්න පිටුපස පේෂින් එකත් මම අල්ලන විදිහ ගොඩක් ලස්සනයි. එතකොට බ්ලවුස් එක ලස්සන්ට නිමාවක් ඇතුව මහ ගන්න අපිට පුළුවන්. කියන්නේ උරහිස එක පැත්තක් මහලා ඊට පස්සේ කර මහලා ඊළඟට ආයිත් අනිත් උරහිසට යනවා. ඊට පස්සේ අපි කට් මාක් කරගෙන හරව ගන්න ඕන. ඉතින් හරව ගන්න අවුට්ලයින් එකක් ගහන්න පුළුවන්, එහෙම නැත්නම් අයින් කරන්න පුළුවන්. ඒ කොයි ආකාරයෙන් කරත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අත තමයි මම නිර්මාණය කරගන්නේ. අතට පොඩි රැල්ලක් එනවා. අපි වැඩිපුර අත බුරුලට කපා ගත්ත හින්දා අත මුදුන පොඩ්ඩක් රැලි කරලා අල්ලගත්තා. ඒ විදිහටම අනිත් අතත් අපිට අල්ල ගන්න පුළුවන්. බලන්න ඒක ලස්සනයි. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් කොටස් දෙක අල්ලගන්න. අපි කොටස් හතරක් කපා ගත්තා. ඒ කොටස් දෙක මැදින් ඕපන් එකක් හිටින විදිහට අල්ලගත් මේ විදිහට අල්ලගන්නවා. ඉතින් එතකොට ඇත්තටම අතේ මැද කට් මාක් එකක් යොදා ගන්න ඕන. මැදටම එක කොටසක් තිබ්බ, අනිත් කොටසක් වාටිය මහලා මේ විදිහට තියලා ඔලොක් කරලා අවුට්ලයින් එකක් ගහන්න පුළුවන්, නැත්නම් අයින් කරගන්න පුළුවන්. කැමති විදිහට මහ ගන්න. බලන්න අත එන විදිහ. ඊට පස්සේ අපි අංශය මහනවා. මම අඟලක මැහුම් වාසි තියලා තියෙනවා. අංශ මූට්ටු හරියට ඇඩ්ජස්ට් කරගෙන අපි අල්ල ගන්නවා. මම ඕලොක් කරලා තමයි මහන්නේ. ඒක ඉතින් ඔගොලු කැමති විදිහට කරන්න පුළුවන්. ඕලොක් එක කොටස් දෙකට වෙන වෙනම ගහන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ පහළ අපි තියාගන්න ඕපන් එක මේ විදිහට සකස ගන්න. බ්ලවුස් එකක් මහනකොට නීට් එකට මහන්න ඕන. ඒක තමයි ගොඩක් ලස්සන. අපි තියාගන්න මැහුම් වාසි ගැන සැලකිලිමත් වෙලා, ඒ වගේම අපි නමන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේකේ ඉදිරිපස කර්ව් කරලා ඇරන් තියෙන හින්දා, ඒ වගේම පිටුපස මහද්දි පරිස්සමින් මහන්න ඕන. මේ විදිහට අපිට පුළුවන් වැඩි අදින්නේ නැතුව ලස්සනට නමල මහන්න. ඇද්දොත් අර වාටි රැලි වෙලා ඔයාලා දැකලා තියෙන්නේ. ඒකත් ඉතින් සීක්‍රට් තැනක් තමයි. අපි මේ වගේ ඇඳුමක් මහද්දි සැලකිලිමත් වෙන්න ඕන තැන. රෙද්ද ගොඩක් ඇද්දොත් වාටිය රැලි වෙලා හිටිනවා. ඉතින් අදින්නේ නැතුව මේ විදිහට නමල මහන්න ලස්සනට. ඊට පස්සේ අපි
අපේ වැඩේ නිමා කරනවා. ඔයාලා බලන්න මේක ඩිසයින් එක මම දාලා ඇති පින්තූරයක්. ඉතින් අර කලින් මම ඕගොල්ලන්ට කිව්වා වගේ කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න, bell icon එකත් press කරන්න මතක ඇතුව. ඉතින් හැමදාමත් මගේ වීඩියෝ නරඹන ඔයාලට ගොඩාක් ස්තුතියි කියලා මගේ වීඩියෝ එක මේ විදිහට නිමා කරනවා. මේකේ අංශය බලන්න, සැලකිලිමත් වෙන්න ඕපන් එක එකම ප්‍රමාණයක් තියන්න, අංශය හරියට ලස්සනට හදාගන්න, හදාගෙන අයන් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ලස්සනට ඇඳලා බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට.